අයිබුවන් හරිතේ හරියට ගෙනින සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මමරුවනි කාකුමාරදාස ප්‍රථමයෙන් අවධානි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජර්මනියේ සුප්‍රසිද්ධ නගරයක වෙඩි තැබීමක් පිරිසක් ජීවිතක්ෂයට කොරෝනා වෛරසය රටවල් කිහිපයකටම පැතිරයයි ශ්‍රී ලංකාවත් සීරුවෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට රාජ්‍යයෙන් උපරිම සහාය ජනපති කියයි කන්න හාල් නැ එජාපෙන් චෝදනා බඳුම් කර වංචාවේ වෝහාරික වාර්තාව අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමු කරන්න කෝප් කමිටු හිටපු සභාපති ඉල්ලයි ප්‍රථමයෙන් විදේශ පුවත් ජර්මනියේ රොටම්සේ නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජර්මනියේ සුප්‍රසිද්ධ නගරයක් වූ රොටම්සේ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් හමුවේ පුද්ගලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. අදාළ වෙඩි තැබීම සිදු කළ සැකකරු වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව අත්අඩංගුවටගෙන ඇති බවයි ජර්මානු පොලිසිය සඳහන් කළේ. අත්තරංගුට පත්වන අවස්ථාවේ අදාළ සැකකරු දුම්රිය ස්ථානයක් ආසන්නයේ ගොඩනැගිල්ලක රැඳී සිටි බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. වෙඩික්කරු සහ ප්‍රහාරයට ලක්වන් අතර සම්බන්ධයක් පවතින බවට එරට මාධ්‍ය වාර්තා කළද ජර්මානු පොලිසිය මේ පිළිබඳ තොරතුරු නිල වශයෙන් තහවුරු කර නොමැති බවයි වාර්තා වන්නේ. චීනයේ පුරා මාරාන්තික ලෙස මේ වන විට පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් මේකේ පුද්ගලින් සංඛ්‍යාව 26 දක්වා ඉහළ යාමත් සමග චීනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සඳහන් කළේ වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් කිසිවෙක් මේ වන විට වාර්තා වී නොමැති බවයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සඳහන් කළේ චීනයේ වුහාන් නගරයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් මේ වන විට 30ක් පමණ සිටින බවත් ඔවුන් මේ වන විට ආරක්ෂිත තත්ත්වයේ පසුවන බවත් තානාපති කාර්යාලය ඔවුන් සමග නිරන්තරයෙන් සම්බන්ධීකරණය වී කටයුතු කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දින සඳහන් කළේ මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම වැළැක්වීම සඳහා මගින් පරීක්ෂා කිරීමට විශේෂ ස්කෑන් යන්ත්‍ර පැමිණීම් පර්යන්ත තුළ ස්ථාපිත කර ඇති බවයි. එසේම ශ්‍රී ලංකා ගුවන් සේවයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වෛරසය මගින් ඇතිවන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ පියවරයන් මාලාවක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති අතර ගුවන් ගමන් අතරතුරදී මෙවන් තත්ත්වයක් වාර්තා වූ හොත් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ගුවන් කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බවයි. මේ අතර අද පාර්ලිමේන්තු සභාවාරයේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළවනා. 2014ත් 2016ත් අතර චීනෙන් පැමිණි සංචාරකින් දෙගුණ වෙලා තිබෙනවා. 70,000කට ආසන්න ප්‍රමාණයකට ඇවිල්ලා තිබෙනවා. කොරෝනා වෛරස් එක දැන් ව්‍යාප්ත වෙමින් තිබෙන තත්ත්වයක් තුළ විශාල චීන සංචාරකින් ප්‍රමාණයකුත් අපේ රටට පැමිණෙන්න තිබෙන මොහොතක මේ රජය ඒ සඳහා ගත යුතු පියවර ටික ගණ්ඩේ කියලා මම යෝජනා කරනවා. අපේ රටට පැමිණෙන සෑම ගුවන් මගියෙක්ම ඒ අයට දැනුම් දෙනවා ගුවන් යානයේදී ඒ රෝග ලක්ෂණ වල උණ ගතියක් හෝ කැස්සක් උගුර රිදෙන ගතියක් යමක් තියෙනවා නම් අපේ එයාපෝර්ට් එකේ තියෙන හෙල්ත් ඩෙස්ක් එකක් අපි තියලා තියෙනවා. ඒ හෙල්ත් ඩෙස්ක් එකට ඇවිල්ලා ඒ අයගේ තියෙන තොරතුරු සහ ඒ තත්ත්වයන් ලබා දෙන්න කියලා එතන අපි නිරන්තරයෙන්ම වෛද්‍ය කණ්ඩායමක් හදවලා තියෙනවා. ආණ්ඩුවක් විදිහට අපට ගත හැකි සියලු පියවර අරගෙන තියෙනවා. ශීඝ්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සමග අද දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මේ රාජ්‍ය ආයතන විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා සමාජයේ කතාබහට ලක්වෙන එකක් පාඩු ලබන ආයතන බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම භාණ්ඩාගාරයට බරක් වෙන. ඉතින් අපි මේ ආයතන කාර්යක්ෂමව පාලනය කරන්නට ඕන. විශේෂයෙන්ම ඒවා ලාභ ලබන රජයට බරක් නොවන ආයතන බවට පත් කරන්නට ඕන. රජයක් හැටියට අපිට දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම මේ ඔබලට අපි ලබා දෙන්නට ලෑස්ති. අද අපේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. දැන් මම මැතිවරණේ යනකොට හුඟක් වෙලාවට කියපු දෙයක් තමයි මේක තමයි අන්තිම අවස්ථාව. This is the last chance කියලා කිව්වා. ඉතින් ඒ කියන්නේ ජනතාව අතර විශාල බලාපොරොත්තුවක් තියෙනවා. මේක වෙනස් අතකට හැරෙයි. අපි බලාපොරොත්තු වෙන රජයක් බිහි වෙයි.
මේ ආයතන රට ඉදිරියට ගෙනියන්නට ආකාරයට වැඩ කරයි කියලා බොහෝ අය බලාපොරොත්තු වෙනවා. ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චොන් වොන්චෝ මහතා සහ අග්‍ර මහත්ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍ර අමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුවබැලීමට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිවරයා මෙරටට පැමිණි අතර දෙමාපිය සරණ අහිමි දරුවන් සඳහා ටයිකොන්ඩෝ ක්‍රීඩාව පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ ආරම්භ කර තිබෙනවා. සම්මේලනයේ සමාජික රටවල් 210 අතරින් කාම්බෝජිය, ශ්‍රී ලංකාව සහ නේපාල යන රටවල් මෙම නියම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා. චුන් ගොන්චේ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නියම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයට සමගාමීව පවත්වාගෙන යන GSC සංවිධානයේ හරහාද ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව හදාරන දරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කර ඇති බව මෙහිදී සභාපතිවරයා සඳහන් කළා. ශ්‍රී ලංකා දරු පරපුර ක්‍රීඩාවට දක්ෂතා ඇති පිරිසක් බැවින් ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ඉදිරියට ඒම සඳහා සම්මේලනයේ දක්වන සහය අගය කරන බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. රාජ්‍ය නායකයෙක්ට සම්මානයක් වශයෙන් ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ විසින් පිරිනමන ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ ඉහළම ශ්‍රේණිය වන 9 වැනි ශ්‍රේණිය සංකේතවත් කරමින් සම්මේලනයේ සභාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට කළු පටියක් පළඳවීමද මෙහිදී සිදුවීම විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවේදීත් එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබෙනවා. අප කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරී වසම් මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථා කිහිපයකදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇසුවද එහිදී එකඟතාවයකට පැමිණීමට හැකි වුණේ නැහැ. එවන් පසුබිමක් තුල එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අරමුදය සම්බන්ධයෙන් වූ තවත් සාකච්ඡාවක් අද පස්වරු දෙකට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර පැවැත්වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. කෙසේ වෙතත් එවැනි සාකච්ඡාවක් සිදු නොව බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. මේ අතර මේ සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරී වසන් මහතාගෙන් විමසීමක් සිදු කළ අතර එහිදී ඔහු සඳහන් කළේ අද පෙරවරු 11ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, අකිල විරාජ්, රවි කරුණානායක, නවීන් දිසානායක යන මහතුරුන් අතර සාකච්ඡාවක් පැවති බවයි. නමුත් එහිදී සාකච්ඡාවට බඳුන් වූයේ කුමන කාරණයක් දැන්න පිළිබඳව දැනට කිසිදු ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි පක්ෂ මහලේකම් කම්වරයා වැඩිදුරට සඳහන් කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා මෙලෙස අදහස් පළ කළා. මං හිතන්නේ මේ දවස්වල අද ඊයේ ඔක්කොම සාකච්ඡාවල් යනවා. සෙනසුරාදා වෙනකොට අවසන් තීන්දුවකට. අද සාකච්ඡාවක් තිබුණාද මං දන්නේ නැහැ. මං දන්නේ නැහැ. ඔයා කියනකොට තමයි මාත් දන්නේ. මං හිතන්නේ අද හෙට මේක විසඳෙයි දැන්. ඉහළ මට්ටමේ සාකච්ඡාවල් යනවාද මම දැකලා ඊයේ සාකච්ඡාවල් වෙලා තිබුණා. ඉතා ඉක්මනින් ඒ පිළිබඳව යම් තීන්දුවකට ඇවිල්ලා ඒක අපිට මැතිවරණයට අපි සියලු දෙනාම එකට යන්න ඕනේ කියන අදහස උඩ ඉඳගෙන ඒක ඉක්මනට විසඳගයි කියලා විශ්වාසයක් තියෙනවා. මේ සාකච්ඡාවල් ඒ තුන් දෙනාම එකට පැවතු නැති වුණත් රනිල් වික්‍රමසිංහ මහත්මයායි සජිත් ප්‍රේමදාස මහත්මයායි ඊළඟ රනිල් වික්‍රමසිංහ මහත්මයායි කරු ජයසූරිය මහත්මයායි එහෙම සාකච්ඡාවල් පැවතිලා තිබෙනවා. මේ හෙට අනිද්දා වෙනකොට ඒක තීන්දුවකට සියලු දෙනාම එයි කියන විශ්වාසය තියෙනවා. වෛර සෙනසුරාදා ඉරිදා වගේ දවස් දෙක ඇතුළත එයි. බැදුම් කර වංචාව සම්බන්ධයෙන් සිදු කර ඇති මහ බැංකු වෝහාරික විගණන වාර්තා වත්මන් ආණ්ඩුව විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැනට පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන මහ බැංකුව විසින් සකස් කරපු බැඳුම්කර පිළිබඳව වෝහාරික විගණන වාර්තා පිළිබඳව දේශපාලන මතයක් දක්වනවට වඩා තොරතුරු ලේඛන සාක්ෂි සහිතව සිද්ධ වෙච්ච ඔප්පු කිරීමක් මේ තියෙන්නේ. මේ වෝහාරික විගණනේ තේරුමම තියෙන්නේ අධිකරණ කටයුත්තකට යොමු කිරීම සඳහා විගණනය කිරීම. ඒ නිසා දැන් මේ වෝහාරික පරීක්ෂණය සිද්ධ කළ තියෙන්නේ අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහාම තමයි. ඒ නිසා මම කියන්නේ අධිකරණයට කරුණු වාර්තා කරන වෙන පිළිගත් සාක්ෂියක් නැහැ මීට වඩා. මේක මැතිවරණයට අරන් තොරොම්බල් කර කර ඉන්නේ නැතුව දෙපැත්තට ඇදෑද වහාම මේ පිළිබඳව අධිකරණ මේ ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි දැන්. ඒක බලය සම්පූර්ණ තියෙන ආණ්ඩුවට. පවතින තත්වයට වඩා විපක්ෂයේ කාර්යභාරයක් රට තුළ ඇතිවේද බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යම් සහායක යෙදෙනවා මේ රටේ විනයානුකූල තත්ත්වයක් ඇති කරන්න. හැබැයි එතුමාට තනියම කරන්න බෑ. පේන්නේ නැහැ එතුමාට එතුමාගේම කණ්ඩායම් තුල එවැනි සහයෝගයක් සහ එවැනි ආකාරයේ ආධාර අනුබල තිබෙනවාය කියලා. එතුමා අසමත් වෙලා තිබෙනවා රටේ ජීවන බර අඩු කරන්න. ඕනෑම පාලකෙක් සාර්ථක හෝ අසාර්ථක භාවයේ යන්නේ තමන්ගේ පාලනයේ යම් තරමක් කාලය ගත වුණාට පස්සේ. දැන් ජනතාව කතා කරනවා. ආණ්ඩුවට බලිනව විතරක් නෙමෙයි විපක්ෂයටත් බලිනවා. ඉතින් ඒක ලොකු අඩුවක්. වඩා විපක්ෂයේ කාර්යභාරයත් ඉෂ්ට වෙන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයේ නායකත්වය ලබා දිය යුතුයි කියලා තමයි බහුතරයක් ජනතාව කියන්නේ. ඉතාමත් පැහැදිලිව කිව්වොත් එන මැතිවරණයේදී අලුත් නායකත්වයකින් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුයි කියලා බහුතරයක් මහජනතාව කියන මතය පැහැදිලියි. ඒක තේරුම් අරගෙන රනිල් වික්‍රමසිංහ මහතාත් ක්‍රියා කරන්න ඕනේ. ඒත් එක්කම සන්ධානයකින් තරඟ කළ යුතුයි කියලා බහුතරයක් එකඟ වෙලා තිබෙනවා. ඒ එකඟතාවයත් අරගෙන සන්ධානයක් කරහා එක්සත් ජාතික පක්ෂයත් මේ වෙනස ඇති කරලා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මේ වැඩ කටයුත්ත කරනවා නම් මං හිතනවා ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්. රටේ අධිකරණයේ පිළිබඳව ගොඩනැගී ඇති අශෝභන වටපිටාව ඉවත් කිරීමට කටයුතු කළේද බව රාජ්‍ය මාධ්‍ය කෙහෙළිය රමුපැල්ල මහතා පවසනවා. ඒ මහියංගනේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් 19 වෙනි සංශෝධනය කරන රටේ බොහොම පැහැදිලිව රටේ ජනතාව ලොකු බලාකුලකින් වහලා දැම්මා. මොකද 19 වෙනි සංශෝධනය අරා නීති ආධිපත්‍ය රැක්කා මේ රටේ නිදහස ඇති කරා, මාධ්‍ය නිදහස ඇති කරලා තියෙනවා, රජයේ නිදහස රටේ කතා කිරීමේ නිදහස ඇති කරලා තියෙනවා. 19 වෙනි සංශෝධනය තමයි අලවි කරේ ජනතාව ඉදිරියේ ඉතාමත්ම මහ බැරෑරුම් ලෙස. ඒ තමයි ලෝකෙ ලැබපු ලොකුම ජයග්‍රහණය කියලා. හැබැයි අද 19 වෙනි සංශෝධනයෙන් ඒ ලබාගත් නීති ආධිපත්‍ය, ඒ වගේම නීති ආශාමය ආරක්ෂා කරන ආයතන වල ක්‍රියාකාරකම් කුඩුපට්ටම් වෙලා තියෙනවා. තාමත්ම දරුණු ලෙස මේ රටේ සමාජය ඒ වෙනුවෙන් කල්පනා කරන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම යම් යම් තීන්දුව දීලා අගතියට පත් වෙච්ච කණ්ඩායම් හිතනවා ඇති අපේ තීන්දුව නිවැරදිද කියලා. ඒ තරමට අධිකරණය සැලුවට ලක් කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම නිරන්තරයෙන්ම ප්‍රකාශ කරේ ඒ කිලිටි වෙච්ච අතීතය නිවැරදි කරලා මේ රටේ ජනතාවට සහ ජාත්‍යන්තරයට මේ රටේ අධිකරණය ගැන මේ තියෙන අශෝභන වටා පිටාව නිදොස් කරගත යුතුයි. එහෙම නැත්නම් එය නිවැරදි කරගත යුතුයි කියන අදහසින් අපි ඉන්නේ. රජය ප්‍රකාශ කරන පරිදි අවම මිලට නිකුත් කර ඇති සහල් මහජනතාවට පරිපෝෂණය කිරීමට සුදුසු තත්වයක නොපවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමන් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. රජයේ මොනා කිව්වත් රුපියල් 98 තියෙන ආල් ජනතාවට පරිභෝජනයට ගන්න පුළුවන් තත්ත්වයක නැහැ. දැන් මැති ඇමතිවරු රුපියල් 160-65 හාල් කාලා 169 කියන 98 හාල් කන්න කියලා. ඒ 98 හාල් ඇවිල්ලා පස්සෙන්ට කන්න තියෙන හාල් ඒවා. ඒවා මේ ජනතාවට කන්න පුළුවන් හාල් නෙමෙයි. කුඩු මාෆියාව නැති කරනවායි කියලා කිව්වා. ඊළඟට පාතාල ලෝකෙ නැති කරනවායි කියලා කිව්වා. මේ මාෆියාවල් නැති කරන්න නෑ ආවේ. දැන් තවම මේ හාල් මාෆියාව පාලනය කරන්න බැරි වෙලා තියෙනවා ආණ්ඩුවට. තුනෙන් දෙක බලයක් නැති පාර්ලිමේන්තුව තුල මේ ජනතාවගේ සහන විශාල වශයෙන් කප්පාදු කරගෙන යනවා. මේගොල්ලන්ට 3-2 බලයක් ලබා දුන්නොත් ජනතාවට අත්වන ඉරණම මොකද්ද කියන එක ඉතාම පැහැදිලි. සේවා අවශ්‍යතාවයේ මත පොලිස් නිලධාරීන් 19 දිනකට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකුට අදාළ ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. සේවා අවශ්‍යතාවය මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. තරුණින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක DKP දසනායක මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකු අපමත මුදා හැරීමට කොළඹ ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා. ඒම නඩුව අද කැඳපු අවස්ථාවේදී
මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ 13 වන බිත්තිකරු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට සිතාසි බාරදීම පිළිබඳව විමසීම සඳහා වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට මීළඟ නඩු දිනේ අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා. ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බිත්තිකරුවන්ට අධිචෝදනා බාර දුන් අතර මෙම නඩුව නැවත පෙබරවාරි நியம මහාධිකරණයට බලය පවතින බවද ජේෂ්ඨ රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නා. අනතුරුව නඩු විභාගයේ ලැබෙන 7 වෙනිදාට කල් තැබීමට අධිකරණය නියම කළා. සියත රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස මුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන ලංකාවේ අංකිකේ සිංහල වෙබ්පඩිය වෙන www.sietanews.lk වෙබ්පඩිය වෙත. යලිත් හමුවෙමු හෙට දැස්සන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.